පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ පමණ සිට ලංකාවට ගෙන්වන ලද නියමිත ප්‍රසම්පාදන යටතේ ආනයනය කරන ලද ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධක විශාල ප්‍රමාණයක් වරාය පර්යන්තයන්හි ගුවන්තොටුපළ පර්යන්තී සහ වෙනත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කන්ටේනර් ගබඩා පර්යන්තයන්හි මේ විදියට ගබඩා කළ තිබෙන බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. මේ ඖෂධ කන්ටේනර් වල වටිනාකම ඩොලර් මිලියන ගාණක්. ඒතර මේවා තුල තියෙන ප්‍රතිජීවක ඖෂධ නියමිත පරිදි පවත්වාගෙන යතු සීත දාමයන් සහිත උෂ්ණත්වයේ පවත්වා නොයෑම නිසා මෙම ඖෂධ බොහොමයක් විනාශ වී තිබෙන්න පුළුවන්. ඒතර මේ ඩොලර් මිලියන ගණන් වටිනා ඖෂධ නිසි පරිදි ගබඩා නොකිරීම නිසා වෛද්‍ය සැපයුම් මේකකින් බාර ගැනීමේ ප්‍රමාදයන් නිසා රටට අහිමි වන ඩොලර් මිලියන ගානට වග කියන්නේ කවුද කියලා සෞඛ්‍ය පරිපාලකයන් උත්තර දෙන්න ඕන. නියමිත ප්‍රසම්පාදනයේ යටතේ ඖෂධ සමාගම් වලින් ගෙන්නපු ඖෂධ නියමිත උෂ්ණත්වයේ සීතදාම සහ අනිකුත් බාහිර සහ අභ්‍යන්තර පාරිසරික තත්ත්වයන් නොසලකා මේ විදියට පැවතීම ඉතාමත් බරපතල විනාශයක්, ඒ වගේම ආර්ථික අයුක්තියක් රටේ මහජනතාවට යලිත් ඇති කරන තත්ත්වයක්. නිසා අපි වෛද්‍ය සැපයුම් මේකකේ බාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිනවා මේ විදියට කන්ටේනර් තුල නියමිත පරිදි උෂ්ණත්වය පවත්වා නොගනිමින් මේ විනාශ වී යන ඖෂධ තොග ගැන වහාම විමර්ශනයක් කරලා එම ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෛද්‍ය සැපයුම් මේකකට බාර ගන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම තමයි ඖෂධ තොග මේ විදියට බාහිර කන්ටේනර් පර්යන්ත තුල නියමිත උෂ්ණත්ව සහ සීතදාම පවත්වාගෙන යාමකින් තොරව යමෙකු විසින් පවත්වාගෙන යනවා නම් ඒට වගකීම් යුත්තේ කවුද කියන එකත් සොයා බැලීමේ වගකීමක් වර්තමාන සෞඛ්‍ය පරිපාලකයන් සතු වෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ මොහොතේදී මේ ඇතිලා තිබෙන කනගාටුදායක තත්ත්වය ගැන වහාම සෞඛ්‍ය පරිපාලකයන් අවධානය යොමු කළ යුතුයි. අද සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා හමු වූ අවස්ථාවේදී මම මේ කරුණට අවධානය යොමු කළා. අපි විශ්වාස කරන එතුමන් ඉතා ඉක්මනින් මේ ගැටලුව විසඳන්න උදව් කරාවි කියලා. කන්ටේනර් එක මේ විදිහට තමයි ප්ලේස් කරලා තියෙන්නේ. දැන් වෙලාව 4ට කාලයි. මේ කන්ටේනර්ස් වලට දවල්ට ඉතාමත් විශාල ඉරේලියක් එනවා. ඉතින් එහෙම වුණයින් පස්සේ බෙහෙත් වලට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. මේ විදිහට තමයි මේගොල්ලෝ ස්ටෝක් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ස්ටෝක් කරලා තියෙන විදිය. දසත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස් 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.